මොකද කරන්නේ දෙන්නත් එක්ක? දවසට කොච්චර විතර බිස්නස් කරනවා? ඉස්සවඩේ 100ක් විතරයි. පරිප්පඩේ කිලෝ 3ක වගේ දානවා. මේ දවස්වල කුස්සිය යුද්ධේ කොහමද? ගණන් ඉතින් සැරයිනේ බඩු. මොනවද බඩු ගණන්? ලූණු. ලූණු කිලෝ එකක් කීයද දැන්? දැන් ලූණු 500ක් මේ 260යි. يعني කිලෝ එකක් රුපියල් 600කට ආසන්නයි. ඔව්. එතකොට එළවලු මිල? එළවලු මිලත් ගණන් වැඩි ඉති. ජනවාරි මාසෙ ඉඳලා වැට් එක වැඩි වෙනවා. මොකද ඒ ගැන දැනීම කොහමද? සාමාන්‍යයෙන් වඩේ විකුණලා ජීවත් වෙන්නේ. ඔව්. වෙන ආදායම් මාර්ගයක් තියෙනවද? නැහැ. ඡන්දය ගැන මොකද හිතන්නේ? ඡන්දය ගැන කතා කරන්නේ. 69 ලක්ෂයේ එක්කෙනෙක්ද? ඔව්. එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. එහෙම වෙන්න පුළුවන්. මොන බලාපොරොත්තු ඇතුවද එහෙම අවස්ථාව කැමැත්ත ප්‍රකාශ කළේ අවස්ථාවේ? මොකක් gedara ඉතින් ජීවත් වෙන්න ඉස්සරහට ජීවත් වෙන්න ඉතින් මොකක් හරි ගොඩ මිල අඩු වෙයි. එහෙම තමයි ඉතින්. ඔයාලට හිතෙන්නේ නැද්ද මේ අපේ රටේ මිනිස්සු හැමදාම බඩගෙන හිතලා ඡන්දෙ දෙන්න ගිහිල්ලා තමයි මුළු ජීවිතේ කාලෙම මේ අවුරුදු 74 පුරාට වරද්දගත්තේ කියලා? හිතෙනවා. ඔයාලා හිතන්නේ නැද්ද මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි කියලා? ඔයාලගේ අනාගත પરම්පරාව දරුවෝ ඉන්නවද? ඔව්. කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. දරුවෝ මොකද කරන්නේ? පාසල් යනවද? එක්කෙනෙක් පාසල් යනවා. එක්කෙනෙක් ගෙදර. ඒ කියන්නේ ඔය පාසල් යන වයස එක්කෙනාට වයස 8යි. පොඩි මෙක්කෙනාට 2යි. ඔබට තියෙන ආර්ථික අපහසුතාව අපි පොඩක් කියමුකෝ. අපිට තියෙන පෙට්‍රල් ගණන්, හාල් ගණන්, එළවලු. එයාමදින් ඉතින් හැමදේම ඉතින් ගණන්නේ. බස් වල යන්න බෑ. මොකද මේ කරන්නේ? බිස්නස් කරනවා. මොනවාද බිස්නස් කරන්නේ? මේ වගේ ප්ලාස්ටික් බඩු වේ මේ. බිස්නස් හොඳයිද මේ දවස්වල? සාමාන්‍යයෙන් හොඳයි. වෙනදාට වැඩිය බඩු මිල අඩුද වැඩිද? අඩුයි. ඒ කියන්නේ මේ නත්තල හොඳයි. වඩා හොඳයි. දැන් ඉස්සරහට වැට් එක වැඩි වෙන. වැට් එක සම්බන්ධ දැනීමක් තියෙනවද? ඇත්තට නෑ ඉතින්. නෑ. ඒතකොට වැට් වැඩිවීම පිළිබඳ විශේෂයෙන්ම බඩු මිල ඉහළ යන ලකුණු තියෙන්නේ. තමයි තියෙන්නේ නේද? දැන් මේ වෙන විට මම හිතන්නේ ගෙදරගෙන ඉන්නේ. ඔව් ගෙදරගෙන ඉන්නේ. ගෙදර කුස්සිය තත්ත්වය කොහමද? ඒක නම් ඉතින් අන්තිමයි ඉතින්. අන්තිමයි කියන්නේ මොන වගේද කුස්සිය තත්ත්වේ? පොඩ්ඩක් ඉතින් බඩු මිල පොඩ්ඩක් වැඩි ඒකයි. මොනවාද බඩු මිල වැඩි වෙලා තියෙන්නේ? ඔය ඉතින් හැමදේම ඉතින් අහල් වල ඉඳන්ම බිත්තර වල ඉඳන්ම හැමදේම වැඩි. ඇත්තටම හිතෙන්නේ නැද්ද මේ බිත්තර වලට බොරු බද්දක් ගහලා මේ අපිට කලින් තිබ්බ විදිහට බිත්තර හැදුවා නම් නිෂ්පාදනය කරා නම් හොඳ නැද්ද කියලා? පුළුවන් ඉතින් මේ දේවල් කරන්නේ නැහැනේ හරියට ඉතින් ඒක නිසා ඉතින් එහෙම තමයි ඉතින් වෙන්නේ ඉතින් දැන් ආයිත් පාරක් අපේ හිටපු නායකතුමා සම්මේලනයක් එහෙලා තියලා පටන් ගන්න යන්නේ නැවතත් පත් කරගන්න කැමතිද නායකත්වයට? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ නැවත නායකයට සුසුයි කියලා හිතනවා? සුසුයි කියලා හිතනවා. ඒ කියන්නේ දේශපාලනය ගැන මොන වගේ දැනීමක්ද ඔබට තියෙන්නේ? ඇත්තට නැහැ ඉතින් සාමාන්‍යයෙන් අපි ඒ කාලේ ඉඳන්ම ප්‍රේමදාස මහත්තයා කට්ටිය තමයි ඉන්නේ. ඔව් දැන් ප්‍රේමදාස මහත්තයාගේ යුගයයි දැන් යුගය අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට එතුමා කරපු දේශපාලනයයි දැන් දේශපාලඥයාගේ මතය තුලත් ලොකු වෙනසක් තියෙනවා. දේශපාලඥයන් අතර ලොකු වෙනසක් තියෙනවා. ඔබ දකින ඒ නායක සදාතනික නායකයයි දැන් ඉන්න නායකයන් අතරයි මොකද්ද තියෙන වෙනස? දැන් ඉන්න පොඩ්ඩක් ඉතින් බඩු මිලයෝ මෙයා තමයි වැඩි නැත්නම් ඉතින් මේ වෙන කිසිම දෙයක් නෑ ඉතින් ඒ තත්ත්වෙම තමයි ඉතින් ඒ වුණාට දැන් බඩු මිල වැඩි බොහොම අමාරුයි රස්සාවක් කරගන්නත් දැන් කුලි රස්සාවල් නැහැ. ඉතින් මේ පොඩි පොඩි දේවල් කරගෙන ඉතින් ජීවත් වෙනවා ඉතින්. ඇත්තටම දැන් අපේ රටේ මේ බඩ ගැන හිතලම විතරමද ඡන්දේ පාවිච්චි කරන්න කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබත් බඩ ගැන හිතලා විතරද ඡන්දේ ලබා දෙන්නේ නැත්නම් වෙන අනාගත බලාපොරොත්තු ගැන හිතීමක් ඇත්තෙම නැද්ද? නෑ ඉතින් අනාගතය ගැන තමයි හිතන්නේ. ඉතින් නැත්නම් ඉතින් අපි නම් ජීවත් වුණා ඇති ඉතින් අපි අනාගතය ගැන තමයි හිතන්නේ ඉතින්. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? මට දෙන්නෙක් ඉන්නවා. එයාලා මොකද කරන්නේ? එයා එක්කෙනෙක් සපත්තු කඩේක වැඩ එක්කෙනෙක් නිකන් ඉන්නවා. එයාගෙන් හිතෙන්නේ නැද්ද එයාවත් රස්සාවකට දැම්මොත් හොඳයි කියලා මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක? ඔව් රස්සාවකට දැම්මොත් හොඳයි වන් කියනවා. ඉතින් ඒගොල්ලන් අහන්නේ නැහැ. ඉතින් ඒ තාම පොඩි ඉන්නේ.